ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි, දෙවිපීටයි, ආයුබෝවන්, වනක්කම්, අස්සලාමු අලයිකුම්. වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ගෞරවනීය හින්දු, කතෝලික, ඉස්ලාම් පූජකතුමන්ලාගෙන් අවසරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හිටපු අග්‍රාමාත්‍යකරු දීමු ජයරත්න මහත්මයා, ප්‍රමුඛ පක්ෂයේ සියලුම ජ්‍යෙෂ්ඨ නායකයිනි, මැති ඇමතිවරුනි, පාර්ලිමේන්තු පළාත් සභා පළාත් පාලන ආයතන නියෝජනය කරන සියලුම මාහිතවත් මැති ඇමතිවරුනි, ආණ්ඩුකාරවරුනි, ආරාජිත අමුත්තනි, දිවයිනේ සතර දිග් භාගයෙන් පැමිණි ආදරණීය දරුවනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර, ඒ වගේම ඔබෙත් මගෙත් තරුණ සංවිධානයට නායකත්වය දෙන, ඔබ සමග වැඩ කරන මේ ජාතික තරුණ සමුළුව නිර්මාණය කළ ශාන්ත බණ්ඩාර, එරික් වීරවර්ධන ඇතුළු ආදරණීය දරුවනි, මා ඉතාමත් සතුටු වෙනවා මේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අද ඔබ මෙන් පින්වන්ත වූ භාග්‍යවන්ත වූ තරුණ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සමුළුවට, තරුණ පෙරමුණට එක් වෙලා මේ ඓතිහාසික සමුළුව පවත්වන අවස්ථාවේ ඔබත් සමග එක්වන්නට මා පෙර පින් කර තිබුණා යයි මට හැඟී යන නිසා. දයාබර තරුණ දරුවනේ, මේ ශාලාව තුළට මා අද පැමිණි විට ඔබේ සුන්දර පින්බර මුහුණුත් සමග මගේ මතක ඇදී ගියේ මීට 35 වසරකට පෙර ඔබ මෙන්ම මමත් මේ ගෘහස්ථ ක්‍රීඩාංගණය තුළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික තරුණව සමුළුව පැවැත්වූ දිනය පිළිබඳවයි. ඒ මතකය සමග 35 වසරක අතීතය සහ 35 වසරක මතක සටහන් වගේම ඒ ගමන් මගෙහි දුෂ්කරතා, අභියෝග, පරාජයන් සහ ජයග්‍රහණයන් සමග නැවත අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩගන්න, ඉදිරියට යන්න, වේගවත් කරන්න, කාර්යක්ෂම කරන්න මේ රටේ සමස්ත පරපුර වෙනුවෙන් මේ ආදරණීය තරුණ පිරිස එක්වීම මහා භාග්‍යයක් කොට මා අද දවසේ සලකනවා. පක්ෂයේ ඉතිහාසය කියන්න මං කාලය ගන්නේ නැහැ. ඔබේ ජීවිත සමග, ඔබේ යෞවනත්වය, ඔබේ තාරුණ්‍ය සමග එක්වී සිටින අනාගත බලාපොරොත්තු, ජීවිතයේ අදිෂ්ඨානශීලී භාවය, ඒ සියල්ල පිළිබඳව ඔබෙන් එන අදහස් සමග මූලික වශයෙන්ම මා මෙහිදී සඳහන් කරන්නට ඕනෑ, ඔබ වෙනුවෙන්, මේ රටේ සමස්ත තරුණ පරපුර වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙර වශයෙන් ශාන්ත බණ්ඩාර ඔබේ තරුණ නායකත්ව ඉදිරිපත් කළ මාර්ගෝපදේශ ආයතනය පිහිටවීම මා මේ වසරේ ඉටු කරන බව ඔබට මෙහිදී සඳහන් කරන්නට ඕනෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සභාපති ධූරය මා කිසිදාක බලාපොරොත්තු වූ දෙයක් නොවේ. මේ රටේ ජනාධිපතිවරයෙක් ඉන්න මා බලාපොරොත්තු වූ කෙනෙක් නෙවෙයි. එහෙත් කාලයාගේ ඇමෑවෙන්, ජනතාවගේ ආශිර්වාදයෙන්, දෛවයේ ඉරණම් සමග
සියල්ල වෙනස් වෙමින් ඒ සියල්ල ඔබත් මාත් අතට පත්වී තිබෙනවා. 2015 ජනවාරි මාසේ 15 වෙනිදා රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මා එහි සිටියේ නැහැ. මට ආරාධනා කළා පක්ෂයේ සභාපතිතුමා බාර ගන්න. මා ඉතාමත් සතුටින් බාරගත්තා. පක්ෂයට අලුත් වැඩපිළිවෙලක් හැදුවා. පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලක් හැදුවා. පක්ෂයේ ඉදිරියට ගෙන යන්න පක්ෂයේ අනාගත ජයග්‍රහණය සඳහා සූදානම් කළා. බාධාවන් බොහෝයි, අභියෝග බොහෝයි. ඒ බාධාවන් සහ අභියෝග මගේ ජීවිතයේ අත්දැකීම් සමග මා ඒ සියල්ල බාරගෙන ඔබ වෙනුවෙන් දරුවනේ රට වෙනුවෙන් ඒ සියලු කැපකිරීම් කරමින් ඔබේ අනාගතය සහ ඔබෙත් මගේ ශ්‍රේෂ්ඨ උතුම් මාතෘ භූමිය ලෝකේ ප්‍රබුද්ධ ශ්‍රේෂ්ඨ ජාතියක් බවට ගොඩනගන්න කළ හැකි සියලු කැපවීන් මා විසින් ඉටු කරනවායි කියන එක ඉතාම නිහතමානී ලෙස ඔබට මා සඳහන් කරන්නට ඕනේ. පක්ෂය මට බාර දුන්නා නම් මගේ ඉල්ලීමක් නැතුව මධ්‍යම කාර්ක සභාව ආරාධනා කළ මට පක්ෂය බාර දුන්නා නම්, පක්ෂය බාරගන්න මට ආශිර්වාද කළා නම් මා අහනවා පක්ෂයේ ඉදිරියට ගෙන යන්න ඇයි මට බාධා කරන්නේ කියලා. ඒ අසන ගමම්ම මම අහනවා මට ගහන්නේ මම මේ රටේ දුප්පත් පවුලකින් ගොඩනැගිච්ච කෙනෙක් නිසාද කියලා මම අහනවා. මම මේ රටේ රදල පවුලකින් ගොඩ නොනැගුණු නිසාද කියලා මම අහනවා. මම මේ රටේ ප්‍රභු පන්තියෙන් ගොඩ නැගුණු නිසාද කියලා මම අහනවා මට ගහන්නේ. නමුත් මම ඉතාම පැහැදිලිව කියන්නට ඕනේ, දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් සමග මේ රටේ දේශපාලනයත් ශ්‍රී ලංකාවේ දේශපාලනයත් ජාත්‍යන්තර දේශපාලනයත් පිළිබඳව තිබෙනා වූ සුළු අවබෝධය සමග මා විශ්වාස කරනවා ඔබටත් මටත් මේ රටේ ප්‍රගතිශීලී වාමාංශික ජනතාව සමග සියලු ජන කොටස් ඒක රාශිය වූ සාර්ථක ගමනක් අපිට යන්න පුළුවන් බව මා දැල්ලෙස විශ්වාස කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ පොදු ජනතාවට අද විවෘතයි. ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණ මේ රටේ තරුණ ජනතාවට විවෘතයි. ඒ සඳහා කිසිදු බාධාවක් නැහැ. ඒ සඳහා කිසිදු වෙන්කිරීමක් නැහැ. ඒ සඳහා කිසිදු අභියෝගයක් නැහැ. ඔබත් අපත් එක්ව හොත් පැහැදිලි ලෙසම මේ ගමන් මගෙහි ස්ථීරසාර ජයග්‍රහණයක් කරන්න ඒකාන්ත වශයෙන්ම පුළුවන් කියන එක ඔබට මෙහිදී මා ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරනවා. මේ සභාපති ධූරය මා වෙත බාර දුන් විට මා පක්ෂයේ සභාපති ධූරය බාරගත්තේ ඇයි? මා පක්ෂයේ සභාපති ධූරය බාරගත්තේ පක්ෂය ජයග්‍රහණය කළ යුතු නිසා. ඒ තමයි මගේ ඒ සඳහා සරල විග්‍රහය. මේ පක්ෂය තුල වැඩ කරන නව පරපුරට, මේ පක්ෂයට එකතු වෙන පොදු මහජනතාවට, මේ පක්ෂයට එකතු වෙන බුද්ධිමතුන්ට, උගතුන්ට, පරිණතීන්ට, බහුශ්‍රතීන්ට කිසිදු බාධාවක් නැතුව තමාගේ හැකියාව නිර්මාණශීලීභාවය සහ දක්ෂතාවය සමග මේ පක්ෂයේ ගොඩ නගමින් අනාගත ආණ්ඩුවක් හදන්න අපේ සියලු දෙනාම එක්ව කැපවුමයි කියන ගෞරවනීය ආයාචනය මා මේ සියලු දෙනා වෙත කරනවා. ආදරණීය තරුණ දරුවනේ, මගේ පුතත් මේ ශාලාව තුල ඉදිරියේ වාඩි වී සිටිනවා. ඔහු වේදිකාවේ නැහැ. ඔහුට තරුණ සංවිධානයේ තනතුරු දීලා නැහැ මං. ඔහුට මං බලකායම් බාර දීලා නැහැ. මේ පක්ෂයේ සභාපති ධූරය මම බාරගත්තේ මගේ පවුලේ කිසිවෙකුටත් ඔටුනු පළඳන්නට නොව මේ රටේ සමස්ත තරුණ පරපුර සමග මේ රටේ පොදු මහජනතාවගේ අනාගත ගමන් මඟ ශක්තිමත් කරලා ඉදිරියේදී ජනතාවාදී මෙහෙවරක් ඔබ වෙනුවෙන් ඉටු කිරීම සඳහායි කියන එක මා ඉතාම පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ. අපිට පසුගිය දශක කීපය තුළ මේ රටේ අත්දැකීම් රාශියක් තිබෙනවා. 1971 කැරැල්ල, 88-89 කැරැල්ල, ඒ වගේම වසර 25කට වැඩි දීර්ඝකාලීන ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ යුද්ධය, ඒ සියල්ල එක්ක අපි ඇතැම් වෙලාවට
ඒ ලැබූ අත්දැකීම් සමග අපේ රට ඉදිරියට ගෙන යන්නට අප ලැබූ අවබෝධය සමග අපි සෑම විටම සකස් විය යුතුයි කියලා මා විශ්වාස කරනවා. අපිට තිබෙන්නා වූ ආර්ථික අර්බුද වෙන්න පුළුවන්, සමාජමය ප්‍රශ්න වෙන්න පුළුවන්, දේශපාලන අර්බුද වෙන්න පුළුවන්, ඒ සියල්ල විසඳාගෙන ඉදිරියට යන්න ඔබටත් මටත් සෑම කෙනෙකුටම ඒ හැකියාව තිබෙනවා. මේ සඳහා අවශ්‍ය වන්නේ ආත්ම ශක්තිය, ආත්ම ධෛර්යය, කැපවීම, අදිෂ්ඨානශීලී භාවය, ඉලක්ක සහගතව වැඩ කිරීමයි අවශ්‍ය වන්නේ. මේ රටේ තරුණයින් ලෝකේ තවත් කිසියම් කෙනෙකුට නොදෙවෙනි දෙවෙනි නොවන තරුණයින් විදිහට තමන්ගේ හැකියාවන්, දක්ෂතාවයන්, නිර්මාණශීලී භාවයන් ඉටු කරන්න පුළුවන් පිරිසක්. මේ රටේ තරුණයින්ගේ දැනුම, උගත්කම, බුද්ධිය සමග ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම ප්‍රධාන වශයෙන්ම රජයක් විදිහට වගකීමක් සහ යුතුකමක් වෙනවා. ඔබ බොහෝ වංශවලට ඔබේ හැකියාවන් තිබෙනවා, දක්ෂතාවයන් තිබෙනවා, නිර්මාණශීලී භාවයන් තිබෙනවා, කුසලතාවයන් තිබෙනවා. ඒ නිර්මාණශීලී භාවයට, කුසලතාවයට, ඒ හැකියාවට ඔබේ දැනුමට අවශ්‍ය මඟ පෙන්වීමයි කළ යුතු වන්නේ. තරුණයා පිළිබඳව මූලික වශයෙන්ම සමාජයේ පිළිගැනීමක් ඇති කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. තරුණයෙකුගේ සිතුම් පැතුම් සමග, ඔහුගේ ආකල්ප අදහස් සමග, නව තාක්ෂණ ලෝකයේ අධි තාක්ෂණයත් සමග, තරණකාරීත්වය සමග තරුණ පරපුරට ඉදිරියට යන්නට ඔබෙත් මගෙත් උතුම් මේ ශ්‍රේෂ්ඨ මාතෘ භූමිය ගොඩනැගීම සඳහායි අප සියලු දෙනා ඒ යුග මෙහෙවර අප විසින් ඉටු කළ යුතු වෙන්නේ. අපට ඇතම් වෙලාවට වැඩ කරන විට තරුණයින්ට විතරක් නෙවෙයි, වැඩිහිටියන්ටද, උගතුන්ටද, බුද්ධිමතුන්ටද, පරණතෙයින්ටද, බෞස්රතෙයින්ටද, ඒ ඕනෑම කෙනෙකුට යම් පසුබෑම් ඇති වෙන වේලාවන් තිබෙනවා. ඇතැම් වෙලාවට යම් යම් ප්‍රමාද දෝෂයන් ඇති වෙනවා. ඇතැම් වෙලාවට යම් සුළු වැරදි අඩුපාඩුකම් සිදු වෙන වෙලාවල් තියෙනවා. නමුත් ඒ සියල්ල නිවැරදි කරගෙන අපිට ඉදිරියට යන්න පුළුවන්කම තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත වූ දශක 6 මාර්ක කාල සීමාව තුළ ඇතැම් විට ජයග්‍රහණය කළා. ඇතැම් විට පරාජයන් වුණා. ඇතැම් විට ඉදිරියට ගියා. ඇතැම් විට පස්සට ගියා. ඒ පස්සට ගියත් ඇතැම් විට පරාජයට පත් වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ අභිමානවත් ලෙස වැටි 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 නැගිට නැගිට ඉස්සරහට ගොස් සෑම විටම ජයග්‍රහණය ළඟා කරගත්තා. ඒක තමයි ඉතිහාසයේ සහතිකය, සාධකය, සාක්ෂිය සහ ආදර්ශය. සිදුහත් තපසානු බුද්ධත්වයේ ලබලා පස්වග මහණුන්ටයි මුලින්ම ධර්ම දේශනා කළේ. වසර 2500කට වඩා පැරණි අදය. තව වසර 2500ක් ඉදිරියට බෞද්ධ දර්ශනය පවතින බව බෞද්ධයින් දන්නවා. ඒ වගේම තමයි Hindu, Islam, ඒ වගේම කිතුණු ධම් අධ්‍යාත්මික දර්ශනන් විදිහට. ඒ ශාස්ත්‍රවරුන් ඒ ධර්මයේ දේශනා කරන විට ලක්ෂ ගණන් වලට ඒ ධර්මයේ දේශනා කළේ නැහැ පළමුවෙන්ම. ඉතා සුළු පිරිසකින් පටන් අරගෙන මුළු ලෝක ප්‍රජාව ඒ සඳහා ආකර්ෂණය කරගනු ලැබුවා. මුළු ලෝක ප්‍රජාවය පිළිගනු ලැබුවා. SWRD බණ්ඩාරනායක මහතුමා 1951 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්න මුල් සාකච්ඡාව කරනකොට ඒ මුල් සාකච්ඡාවට කැඳවලා ඒ තීරණය ගත්තේ 63 දිනෙක් එක්ක. 63 දිනකෙන් මුල් සාකච්ඡාව කරපු බණ්ඩාරනායක මහතුමා 51 අවුරුදු 5ක් යන විට 56 ආණ්ඩුවක් ඇදුවා. එහෙමනම් අද ඔබ වැනි තරුණ පිරිසක් මේ රටේ මෙතන පැමිණ සිටින ඔබ මෙන්ම නොපැමිණි අති ලක්ෂ සංඛ්‍යාත තරුණ පිරිසක් මේ රටේ ආදරය කරන වාම ප්‍රගතිශීලී දේශපාලන බලවේගත් එක්ක මානවවාදී සමාජයක් ගොඩනැගීමේ ඒ දැඩි ඌමනාව තිබෙන සෑම කෙනෙක්ම එකතු කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔබේ ශක්තිය, ඔබේ ජවය, ඔබේ දැනුම සහ ඔබේ කැපවීමෙන් ඔබේ අදිෂ්ඨානය සමග අපට අනාගත ආණ්ඩුවක් හැදීම නුදුරු කාලයේදී පුළුවන් කියන එක ඉතාම පැහැදිලිව ඔබට ප්‍රකාශ කරන්නට ඕන. ඒ සඳහා ඔබ පක්ෂය බාර ගන්න. ඒ සඳහා ඔබ තරුණ සංවිධානය බාර ගන්න. මෙතන සිටින අපේ ආසන සංවිධායකවරු, මෙතන සිටින අපේ දිස්ත්‍රික් සංවිධායකවරු,
මෙතන සිටින අපේ මැති ඇමතිවරු ඔබ මෙන්ම තරුණ නායකයින් ගමත් නගරයත් රටත් පළාතත් එක් කරමින් ඒක රාශී වී සිටිනවා. එහෙමනම් ඔබටත් මටත් ඒ සාමූහිකත්වය පොදු බව ඒ ශක්තිය තුළ කළ නොහැකි දෙයක් නොමැති බව පැහැදිලිව ඔබ තේරුම් ගන්නවා ඇතැයි මා විශ්වාස කරනවා. ඒ නිසා අපිට ප්‍රධාන වශයෙන්ම පක්ෂය ගම තුළ විවෘත කළ යුතුයි. පක්ෂය නගරය තුළ විවෘත කළ යුතුයි. පක්ෂයේ ගමන් මාවතට සියලු දෙනාට එක හා සමානව ඒක රාශි වෙන්න ඉඩ දී යුතුයි. ඔබේ අදහස් ඔබේ යෝජනාවලට ඔබේ හඬට සෑම විටම ඒ ප්‍රමුඛත්වයේ දීම ඉතාමත් අත්‍යවශ්‍යයි. මා විශ්වාස කරන බොහෝ විට මේ වර්ෂය තුල අපිට පළාත් පාලන මැතිවරණය තබන්නට පුළුවන්කම ලැබේවි කියලා. මේ සියලු තරුණ දරුවන්ගෙන් මම ඉල්ලා සිටිනවා පළාත් පාලන මැතිවරණයේදී ඔබ අපේක්ෂකෙන් ජයග්‍රහණය කිරීම නොව ඔබ අපේක්ෂකෙන් වෙලා ඔබෙහි නායකත්වය අරගෙන පක්ෂයේ ජයග්‍රහණයට ඉදිරි මාවත සකස් කරන්නයි කියලා මම ආරාධනා කරනවා. අද මා ඉතාමත් සතුටු වෙන කරුණු කීපයක් තිබෙනවා. අංගජන් සහෝදරයා උතුරෙන් කතා කළා. මේ ශාලාව අද පිරී තිබෙන්නේ ශාලාවේ එක් පසක එක් පැත්තක උතුරේ තරුණේ. ශාලාවේ තවත් පසක නැගෙනහිර තරුණේ. ශාලාවේ තවත් පසක දකුණේ තරුණේ. ශාලාවේ තවත් පසක බටහිර තරුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුල මම මේ වෙන විට අවුරුදු 50කට ආසන්න කාලයක් කටයුතු කරලා තිබෙනවා. පක්ෂ ඉතිහාසයේ තුල ප්‍රධාන වශයෙන්ම උතුරේ සහ නැගෙනහිර දමිල සහ මුස්ලිම් තරුණ පිරිසක් මේ විදියට දකුණේ තරුණයින් සමග එක් වෙලා පක්ෂයේ තරුණ සමුළුවක් සාර්ථක කරපු පළවෙනි ඓතිහාසික අවස්ථාව මේ අවස්ථාවයි කියලා මම ඉතාම පැහැදිලිව කියනවා. ඔබ දන්නවා රටේ තියෙන ප්‍රශ්නේ කුමක්ද කියන එක. රටේ ප්‍රශ්න ඇති උනේ කොහොමද කියලා ඔබ දන්නවා. තිබෙන ප්‍රශ්න වලට විසඳුම් දීම පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙනවා. ඒ සඳහා පුළුල් ලෙස ජාතික සමගිය සංහිඳියාව ඉතාමත් වැදගත් වෙනවා. සිංහලද දමිලද මුස්ලිම්ද බර්ගර්ද මැලේද කියන මේ සියලු ජනතාව සහ සියලු උගතුන් සියලු ආදරණීය තරුණ දරුවන් ඒක රාශි වූ පොදු සාමූහික ගමන් මගක් තුළ මේ රට ගොඩ නැගීම ගොඩ ගැනීම ඔබටත් මටත් අනිකුත් සියලු දෙනාටත් පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අද දවසේ ඔබේ පැමිණීම භාග්‍යවන්ත වූ පැමිණීමක්. ඔබේ පැමිණීමෙන් අපි සතුටු වෙනවා. අපි උද්දාමයට පත් වෙනවා. මේ ඉතාමත්ම සාර්ථක තරුණ සමුළුවක්. මේ සාර්ථක තරුණ සමුළුව ඔබටත් මටත් ඉදිරි ගමන් මග යන්න විශාල ශක්තියක්. මේ සාර්ථක තරුණ සමුළුව අද තිබෙන ආණ්ඩුව විදිහට අපිට ආණ්ඩුවේ ගමන් මග නිවැරදි කරන්න, ආණ්ඩුවට නිවැරදි ගමන් මගක් සඳහා පණිවිඩයක් දෙන්න ඔබේ මේ පැමිණීම ඉතාමත් වැදගත් ශක්තිමත් වුණා කියන එක මා ඉතාමත් පැහැදිලිව කියන්නට ඕනේ. වංචාව දූෂණය හොරකම නාස්තිය පිටුදැකුණ සමාජයක් ගොඩනගන්න ඕනේ. මේ රටේ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තියෙන්නට ඕනේ. ඔබටත් මටත් මේ රටේ ඒ වගේම සමස්ත පොදු ජනතාවට කලින් කතා කරනකොට අපේ සහෝදරවරු කිව්වා මේ රටේ තරුණ පරපුරට වගේම මේ රටේ පොදු ජනතාවට අද දේශපාලන පිපාසයක් තිබෙනවායි කියන එක මම පිළිගන්නවා. ඒ දේශපාලන පිපාසය තමයි මේ රටේ අවංක ක්‍රියාශීලී පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය පිළිබඳව පිපාසයක් මේ රටේ ජනතාවට තිබෙනවා. මම කවුරුවත් හොඳ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කවුරුවත් මන් නරක කරන්න කියලා කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වැරද්දක් කළොත් දූෂණයක් වංචාවක් හොරකමක් නාස්තියක් පොදු දේපළ වලට හානියක් කළොත් මේ රටේ රාජ්‍ය සම්පත් පොදු ජනතාවගේ මුදල් සම්පත් දේපළ කවුරුන් හෝ මංකොල්ල කරනවා නම් කවුරුන් හෝ අනිසි විදියට පාවිච්චි කරනවා නම් කවුරුන් හෝ භාවිතා කරනවා නම් කවුරුන් හෝ ඒවා සාක්කු පුරවා ගන්නවා නම් මොන පක්ෂයේ වුණත් මම මේ සියලු දෙනාට විරුද්ධව ගත යුතු තීන්ද තීරණ අවංකව සහ එඩිතරව ගන්නවයි කියන එක මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ නිසා මේ පින්බර ඔබත් සමග මේ සන්ධ්‍යාවේ එක්වන්න ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා.
මම මෙතනට එනකම් මෙවැනි තරුණ සමුළුවක පිළිබඳව සේයාවක් මගේ සිත් තුල පහළ වෙ තිබුණේ නැහැ. මට මතකයේ තිබුණේ මා ඔබට සඳහන් කළ ආකාරයට 35 වසරකට පෙර තිබූ තරුණ සමුළුවයි. විශේෂයෙන්ම මේ කටයුතු නිදහසේ ඉටු කරන්නට මේ තරුණ නායකයින් සියලු දෙනාටම ඉඩ කඩ දුන්නා. එරික් වීරවර්ධන, ශාන්ත බණ්ඩාර ඇතුළු අනෙක් මන් නම් වශයෙන් කියන්න කිව්ව දිග නම් වලක් තිබෙනවා. ඒ සියලු දෙනා ඒක රාශියලා. ගමේ සිට ඔබ, නගරයේ සිට ඔබ අද විශාල කැපවීමක් කරමින් මේ ස්ථානයට පැමිණ තිබෙනවා. ඔබ දුෂ්කර ගමනක් ඇවිල්ලා, දීර්ඝ ගමනක් ඇවිල්ලා ඒ කැපවීම සහ පරිත්‍යාග කළා තිබෙනවා. ඔබ රටට පණිවිඩයක් දීලා තිබෙනවා. ඔබ සියලු දේශපාලන බලවේගවලට ඔබ පණිවිඩයක් දීලා තිබෙනවා. මේ රටේ අවංක දේශපාලන ගමනක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරුණ බලවේගය සමග නැවත නැගිටිනවායි කියන පණිවිඩය ඔබ අද සුගතදාස පුරස්ස ක්‍රීඩාංගණයේදී මේ රටේ සියලු දෙනාට ඒ පණිවිඩය දීලා තිබෙනවා. ඒ නිසා ඒ පණිවිඩය දීමත් සමග මා විශ්වාස කරනවා ඔබටත් මටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ කරන සෑම කෙනෙකුටම ඔබේ තරුණ ජවයෙන් ඒ සෑම කෙනෙකුට ලැබුණු ශක්තියාත්ම ධෛර්යාත්ම විශ්වාසය අදිෂ්ඨානශීලීභාවය සමග අපිට විශිෂ්ට ගමනක් යන්න පුළුවන්කම තිබෙනවා. ඒ විශිෂ්ට ගමන අපි යමු. ඔබෙත් මගෙත් ආදරණීය මාතෘභූමිය, ඔබෙත් මගෙත් ආදරණීය රට, ඔබෙත් මගෙත් ආදරණීය ජනතාව, ඔබ මෙන්ම හෙට උපදින දරුවන්ගේ අනාගතය, ඔබේ ජීවිත සමග හෙට උපදින දරුවන්ගේ අනාගතය සුන්දර කරන්න, සමෘද්ධිමත් කරන්න, වාසනාවන්ත කරන්න, පිම්බර කරන්න අවංකවම අපි සියලු දෙනා කැප වෙලා ඒ ඓතිහාසික යුග මෙහෙවර ඉටු කරමුයි කියන ගෞරවනීය ආයාචනය කරමින් ශ්‍රී ලංකා නිදහස් තරුණ සමුළුවට ජය වේවා, ජය වේවා, ඔබ සියලු දෙනාට ජය වේවා කියලා ඔබෙන් සමුගන්නවා. ඉසුතේ තෙරුවන් සරණයි.